සියස ඩාන්සස්ටා අංක 4 වශයෙන් තරඟ කිරීමට සූදානම් වෙන්නේ අකලංග ගණේගම සමග ශශීලා. නමුත් මේ වේදිකාව මත පළමු වතාවට යම්කිසි වෙනසක් සිදු වෙනවා. අද දිනේදී අකලංග ගණේගම මේ තරඟයට සහභාගී වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ ඔබ දන්නා ඔහු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකෙක් බව ඔහුට ක්‍රිකට් තරඟයක් සඳහා ඉන්දියාව බලා පිටත් වීමට සිදු වී තිබෙනවා. අපි දැන් කතා කරාම අපිට තියෙන්නේ ඔප්ෂන් දෙකයි. පළවෙනි එක තමයි අකලංකට තීරණයක් ගන්න කියන එක. එහෙමනම් ප්‍රෝග්‍රෑම් එකට නැති වෙලා යන්න කියන එක. يعني ප්‍රෝග්‍රෑම් එකකින් ඉවත් වෙන්න කියන එක. දෙවෙනි ඔප්ෂන් එක තමයි අකලංකගේ ඇක්ට් එක අපි කලින් රෙකෝඩ් කරනවා. දැන් අකලංකට පාඩුවක් තියෙන හේතුව විනිශ්චය මණ්ඩලයේ අකලංකගේ ඇක්ට් එක දකින්නේ TV ස්ක්‍රීන් එකේ. ගැටලුවක් නැහැ නේද කොහොනේ? හරි එනවා. සුබ පැතුම්. ඔහුගේ අනෙක් තරංකරුවන්ගේ කැමැත්ත සහ මනාපය පරිදි ඔහු මීට පෙර දිනයකදී ඔහුගේ නාතනාංගයේ අප වෙනුවෙන් ඉදිරිපත් කළා. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ අකලංක සහ ශශීලා ඒ ඉදිරිපත් කළ ප්‍රාර්ථනය ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. She's a second for me from the game she was singing in my ear. You think that she knew me? Decided to cheat. Okay. Conversation got heavy. Hey. She had me feeling like she's ready to blow. Oh, walk down. Oh, oh, walk down. She's saying, come get me. Come get me. So I got up and followed her to the floor. She said, baby, let's go. When I told her, I said, got the voice to make your booty go. Take that, rewind it back. Ludacris got the flow to make your booty go. Take that, rewind it back. Lil Jon got the beat to make your booty go. අකලංකට සුබ ප්‍රාර්ථනා කරනත් එක්කම මම මගේ ස්තුතිය පළ කරන්න ඕනේ සිරස ඩාන්සින් ස්ටාර් මේ තරඟාවලියට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්. කොච්චර කාර්යබහුල වුණත් රට වෙනුවෙන් අප කැප වී මේ අවස්ථාවේදී විදේශගත වී සිටින අකලංක ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ කැපවීම කොතරම්ද කිව්වොතින් සහ මේ තරඟාවලියේ කොතරම් ඉහළින් ඔහු මේක පිළි අරගෙන තියෙනවද කිව්වොතින් මේ නර්තනය කලින් ඉදිරිපත් කරලා යෑම සම්බන්ධයෙන් ඔහු ඉස්තුතුවන් දෙනවත් එක්කම රිස්වාන් ෆාට වසන්තර සහ චිලීට මම මගේ ගෞරවය පුද කරන්න ඕනේ අකලංකට මේක කලින් කරලා යෑමට ඒ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. එතනින්ම පෙන්නනවා ස්පෝර්ට්ස්මන්ෂිප් කියන්නේ මෙන්න මේකට තමයි කියන එක. ඒ තුන්දෙනාටත් මගේ ගෞරවය ප්‍රකාශ කරමින් දැන් මම ශශිලා ඔබ අකලංකත් එක්ක ඉදිරිපත් කරපු අකලංක ඔබත් එක්ක ඉදිරිපත් කරපු නාට්‍යණ ගැන කතා කරනවා නම් තමයි පැහැදිලිව පේනවා ඔහු ක්‍රිකට් පිච් එකේ හෝ ක්‍රිකට්
තනපිල්ලේ කරන දක්ෂකම් ඒවත් උපයෝගි කරගෙන ඔහුගේ නර්තන හැකියාව තමත්ව දක්ෂ නර්තන ශිල්පී කියන එක ඔබ දෙදෙනාගේ තියෙන පෑහීම අන්තර් සම්බන්ධතාවේ ඒ සියල්ලම ඉතාමත්ම අපූර්ව ලෙස කරනවා. ඔබගෙන් ලැබිච්ච සහාය මං හිතන්නේ කියලා නිම කරන්න බැරි තරම් සහායක්. ඒක නිසා සශිලා ඔබටත් අකලංකටත් මම සුබ ප්‍රාර්ථනා කරනවා විශේෂ ඉදිරිපත් කිරීමක් ඉදිරිපත් කරා. ස්තුතියි. මම විනිශ්චයකරුවකු වශයෙන් මගේ සහෝදර විනිශ්චයකාරවරයන් දෙදෙනාත් සමග මේට එකඟුනේ කරුණු කීපයක් මත. එකක් තමයි මේ තරංගයට අකලංක සමග ඉදිරිපත් වන අපේ අනිකුත් ශිල්පීන් තිදෙනා මෙයට එකඟතාවයේ දැක්වීම. දෙවෙනි එක මෙහි ඡන්ද බලය බහුතරය තියෙන්නේ ප්‍රේක්ෂකයින්ට. ප්‍රේක්ෂකයින් දකින්නේ මේ රූප රාමුව නිසා අප මේක සජීවීව නොදැක්ක එකට වඩා මං හිතන්නේ ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙන විදිහටම මේ ඉදිරිපත් වෙන නිසා බහුතරයට. තුන්වෙනි එක අකලංක මේ වෙලාවේ මේ දර්ශන තලයේ නිවත් වෙලා ඉන්නේ යම් කිසි ජාතික මෙහෙවරක් වෙනුවෙන් ඔහු රට නියෝජනය කරමින් නැතුව මේ නිකන් ආවට ගියාට නිවාඩුවක් අරගෙන නෙවෙයි රට නියෝජනය කරමින් රට වෙනුවෙන් පෙනී සිටින තරගයකට සහභාගී වෙන නිසා මේ කරුණු තුන උඩ අපි තීරණය කළා අපි එකඟ වුණා විනිශ්චය මේ ආකාරයට දෙන්න. අපි දැකපු දේවල් අතර පැහැදිලිවම අකලංකගේ නර්තනයේ තියෙන ජවය, ඔහුගේ නර්තන හැකියාව, ඔහුගේ රිද්මය හැම දෙයක්ම පැහැදිලි වුණා. ඔහු ඉතාම ජව සම්පන්න විදිහට ඔහුගේ සිරුර භාවිතා කරනවා. මම හිතන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ ඔහු ලබන ශාරීරික පුහුණුවත් එයට උදව් වෙනවා ඇති. සශීලා ඉතාම හොඳ සහායක් සහිතව ඔහුට නර්තනය මම හිතන්නේ ඉතාම සාර්ථකව ඉදිරිපත් කළා. කොහොම වුණත් ලකුණු දීමේදී අපේ හිතේ වැඩ කරාවි. අපි දැක්කේ මේ සජීවීව නෙවෙයි දර්ශන රූපවාහිනී දර්ශනයක් විදිහට. ඒක ගැනත් අපිට සලකන්නට වේවි. මේ පාරත් මං හිතනවා ඔහුගේ නර්තන ඉතා හෙලින් ඉදිරිපත් කර අඩුපාඩුවකට තියෙන සජීවීව අපිට දකින්න නොලැබීම විශාල අඩුපාඩුවක් විදිහට මම දකිනවා. ශශිලා ගැන කිව්වොත් ඇය ඉතාම දක්ෂ නර්තන ශිල්පිනියක්. ඇයක අපි හොඳින් දන්නවා. ඇය ඇයගේ උපරිම දක්ෂතාවය ඇය දක්වලා තියෙනවා. ඒකෙත් කිසිම අඩුපාඩුවක් කියන්න බෑ. නමුත් මම අඩුපාඩුවක් ඉදිරි දකිනවා සජීවීව අපි දකින දේ තුළින් අපිට අපි ලකුණු දීමේදී ඇත්තටම ඒක මේ හැම දෙයක්ම නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. සජීවීව අපි ගොඩක් දේවල් දකිනවා. ඉතින් ඒක අද ලොකු අඩුපාඩුවක්. කොහොම හෝ මම ඔහුට සුබ පතන, ඔබටත් මම සුබ පතන සශිලා. ස්තුතියි මඩ. අකලංක ගණගම සමග ශශීලා කියන්න බෑ. මොකද අකලංක දැන් නැති නිසා. ඒ නිසා ශශීලා විතර එන්න මං ළඟට ශශීලා. හොඳයි. ඉතින් අද අකලංක වෙනුවට ශශීලා තමයි කතා කරන්න සිද්ධ වෙන්නේ වෙනසකට වගේ. අපි බලමු ශශීලාගේ නර්තන හැකියාව වගේම මේ කතනයත් හොඳ කියලා. දැන් අකලංක නම් බොහෝ හොඳින් ශිල්ප ක්‍රම භාවිතා කරන නර්තන ඉදිරියට දිනවා කියලා පේනවා. ශශීලාට යම් කිසි දෙයක් කරන්න පුළුවන් වුණා කියලා ශශීලා හිතනවා. ඔව් මං හිතනවා. මොකද අපි ගොඩක් හිතුවේ හිප් හොප් සමග බැලේ මික්ස් අයිටම් එකක් කරන්න. ඉතින් මට බැලේ ටිකක් පුළුවන්. ඉතින් මං හිතනවා මගේ උපරිමය මං දුන්න කියලා. මේ ගීත තෝරාගත්තේ කවුද? නර්තන නිර්මාණය කරේ කවුද? නර්තන නිර්මාණය කරේ ගයනය සංකයයි. ඒ වගේම අකලංකයටත් ගොඩක් හිප් හොප් මූමන්ට්ස් පුළුවන්. ඉතින් අපි දෙන්නගේම සහයෝගයයි අයියලා දෙන්නගේ සහයෝගය ඇතුව අපි අයිටම් එක නිර්මාණය කරා. සජීව විනේෂ් මල්ලි ඉදිරියේදී නර්තන ඉදිරිපත් කරන්න බැරි වීම ගැන මොකද කියන්න තියෙන්නේ? ඒක ඇත්තටම ලොකු අඩුපාඩුවක්. ඒක විනිශ්චය මණ්ඩලයේ කියපු දේවල් සාතික ඇත්ත. ඒක ඇත්තටම අඩුවක්. හොඳයි. අපි එහෙමනම් යනවා විනිශ්චය මණ්ඩලයේ දිහාට. දැන් ලකුණු සත්‍යය දැනගන්න අපි බලමු හද වෙනසක් සමග ඉදිරිපත් කරපේ නර්තනාංගයට විනිශ්චය මණ්ඩලයේ විසින් ලකුණු කීයක් ලබා දෙවිද කියලා. ඒ නිසා මුලින්ම අපි ලකුණු ලබා ගන්නේ රෝසි සේනායක මහත්මියගෙන්. ලකුණු 9ක් ලබා දෙනවා. Thank you madam. රවීන්ද්‍ර නන්දිනි මහත්මිය ලබා දෙන ලකුණු සංඛ්‍යාව වන්නේ මේක සජීවීව දැක්කනම් මේට වැඩිය වෙනස් වෙන්න තිබුණා. ලකුණු 7යි. බොහොමත්ම ස්තුතියි ඔබට. Thank you sir. සබිතා පෙරේරා මහත්මිය ලබා දෙන්නේ ලකුණු කීයද? මමත් ඒ විදිහටම කියනවා සජීව දැක්කනම් මේට වැඩිය වෙනස් වෙනවා. ලකුණු 7ක් ලබා ගන්න. බොහොමත්ම ස්තුතියි ඔබට. හොඳයි ශශීලා. ලකුණු තත්ත්වය ගැන ශශීලා මොකද කියන්නේ? ලකුණු තත්ත්වය ගැන සැහැමීමකටපත් වෙනවා. මොකද විනිශ්චය මණ්ඩලය කියන දේ අපි අනිවාර්යෙන් පිළිගන්නවා. හොඳයි. එහෙමනම් මෙතින් අකලංක අද මෙතන නැති වුණත් ඔබට පුළුවන් අකලංක සහ ශශිලා වෙනුවෙන් ඔබේ මනාපය ලබා දීලා උන්ව තවතවත් තරගෙන් ඉදිරියටම අරගෙන යන්න. SDS හිස්තනක් අංක 4 ටයිප් කරලා සෙන්ඩ් කරන 7788ට ලංක බිල්දුරුකතර මාර්ගය ඔස්සේ 1577 ඩයල් කරලා ඔබේ මනාපය ලබා දෙන්න අකලංක ගන්නගම සහ ශශිලාට ඔවුන්ගේ අංක 4 ලැබෙන වතාවේදී අකලංක සමග දකින්න බලාපොරොත්තු වෙනවා.